भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्। श्रद्धा संपन्न कारुणिक पिनतुनी හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. පිනතුනි අපි කවුරුත් අනවරාග්‍ර සසර ගමනක ගමන් කරන අය. අපි කවුරුත් මේ සසර දුක නැති කර ගැනීම සඳහා අප්‍රමාදී වන්නට ඕන කියන අදහසේ වාසය කරන අය. ඉතින් මේ සසර දුක නැති කර ගැනීම සඳහාම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය අපිට හැකි පරිදි විවිධ පැතිකඩවල් ඔස්සේ තේරුම් අරගෙන ඒක ප්‍රායෝගිකව භාවිත කරන්නට අප හැම දෙනෙක්ම උත්සාහවත් වෙනවා. පිනතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අනුපූර්ව ශික්ෂාවක් විදිහට, අනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට, අනුපූර්ව ලෙස අපිට අනුගමනය කළ හැකි ධර්මයක් විදිහටයි අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. අපට හඳුනා ගන්නට තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාළ ඒ ධර්මයේ පිළිබඳව අපි අවධානය යොමු කරනකොට එහි තිබෙන අනුපූර්ව ප්‍රතිපදාව මනාව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන වටිනා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයට අපි කියනවා සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා. මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ ඉතාමත් පිළිවෙලින් ක්‍රමානුකූලව අපිට පෙන්වා දෙනවා නිවන් දකින්නට කැමති කෙනෙකු විසින් තමන් තුළ සම්පාදනය කරගත යුතු දේත් නිර්වාණය අවබෝධ කරගන්නේ නැති කෙනෙකුට, එහෙම නැතිනම් නිවන අතහැරන කෙනෙකුට ඒ අතහැරෙන්නේ කවර කරුණ පදනම් කරගෙනද කියන එක පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය තුළදී පෙන්වා දෙනවා. ගොඩක් කලාවට මේ සූත්‍රය වැදගත් කොට මම දකින්නේ අපි සාමාන්‍යයෙන් නිවන් දැකීම සඳහා උත්සාහවත් වෙනකොට මේ මාර්ගය තුළ මේ ප්‍රතිපදාව තුළ අපි විවිධ ආකාරයේ අවස්ථාවන් හඳුනා ගන්නවා. ඒකෙදි අපි මුලින් කළ යුතු දෑ සහ අවසානයේදී කළ යුතු දෑ ආදී ලෙස අපි මේක කොටස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ මුලින් කළ යුතු දෑ පිළිබඳව නැතිනම් මුලින්ම අපි අපේ ජීවිතය තුළ සම්පාදනය කරගත යුතු දේවල් පිළිබඳව අවබෝධය අඩු වුණොත්, ඒ පිළිබඳව අපේ දැනුම අඩු වුණොත්, ඒක අපි සිද්ධ කරන්නේ නැතිනම් ඒකෙනුත් හානියටපත් වෙන්නේ අපේ නිවන් මඟ කියන එක අපිට මාර්ගඵල අධිගම සාක්ෂාත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි යම් විදිහකින් අනිත් කොටස අපරාර්ධයේ පසුව අපිට අනුගමනය කළ යුතු දේවල් පිළිබඳව දැනුම නැති වුණොත් ඒත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි බොහෝ අවස්ථාවලදී අපි දේශනා කරනකොට, ධර්ම දේශනා කරනකොටත් මූලික දර්ශනය පිළිබඳව විවෘතව බොහෝ අවස්ථාවල සාකච්ඡාවට බඳුන් කරනවා, කතා කරනවා. ඒ නිසාම බොහෝ දෙනෙක් ඒ දර්ශනය පිළිබඳව තේරුම් ගන්නවා. හැබැයි දර්ශනය පිළිබඳව තේරුම් ගත්තත්, දර්ශනය පිළිබඳව අවබෝධයට පත් වුණත්, ඒක ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරන්නට පෙළඹෙන පිරිස අඩුවකුත් තියෙනවා. ඒ වගේම තමයි ඒ භාවිත කරන පිරිස අතරත් ඇතැම් විට ඒක සාක්ෂාත් කරන බවත් අඩුවකුත් තියෙනවා. ඒකට හේතුව තමයි ඒක ප්‍රායෝගිකව ඒක වැඩෙන පිළිවෙල පිළිබඳව අපේ තිබෙන අනුභවය. එනිසා මේ ප්‍රායෝගිකව මේක වැඩෙන පිළිවෙල පිළිබඳව අපි දැන සිටීම කියන එක ඉතාම වැදගත් වෙනවා. කොහොමද මේ ශාසනයේ මේ ධර්මයේ කියන දේ පිළිවෙලින් පිළිවෙලට ප්‍රායෝගිකව වැඩෙන්නේ කියන එක පිළිබඳව අපි දැනුම ඇති කර ගැනීම. ඉතින් මේ සති සම්පජඤ්ඤ සූත්‍රය තුළදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිළිවෙලින් අපිට කොහොමද මේ මාර්ගය පුරන්නේ, නැතිනම් මේකේ ක්‍රියාත්මක වීම අපි කොහොමද ඇති කරගන්නේ කියන එක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. මෙතනදී සති සම්පජඤ්ඤය කියන මේ
කාරණාවෙදි කියන්නේ සති සම්පජඤ්ඤය තමයි මුල් කරගන්නේ. අපි දන්නවා සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට සිහිය සහ ප්‍රඥාව තමයි මේ මාර්ගයට මූලිකත්වයක් දක්වන දේ, මේ මාර්ගයට ප්‍රධාන වන දේ තමයි සිහිය සහ ප්‍රඥාව කියන මේ අංග දෙක. ඉතින් සිහිය සහ ප්‍රඥාව කියන මේ ධර්ම දෙක අපිට ප්‍රායෝගිකව අදත් පුරුදු කරන්නට පුළුවන්, මේ මොහොතේදීත් අනුගමනය කරන්නට පුළුවන් අංග දෙකක් තමයි සිහිය සහ ප්‍රඥාව කියලා කියන්නේ. එමත් නැතිනම් සතිය සහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සති සම්පජඤ්ඤය යම් කිසි කෙනෙකුට නැත්තම්, සති සම්පජඤ්ඤය කියන එක යම් කිසි කෙනෙකුට නැත්තම් ඒ සති සම්පජඤ්ඤය නැති පුද්ගලයාට හතෝපනිස වෙන හිරි සහ ඔත්තප්ප කියන මේ ධර්මයන්ට, ඒ කියන්නේ හිරි ඔත්තප් කියන දෙක වැඩෙන්නේ නැහැ, හිරි ඔත්තප් පවතින්නේ නැහැ. කෙනෙකුට සති සම්පජඤ්ඤය නැති වුණොත් හිරි ඔත්තප් පවතින්නේ නැහැ. හිරියොතප් පවතුනේ නැති වුණොත් ඒ කෙනාට හිරියොතප් නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය කියන එක නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය යම් කිසි කෙනෙකුට නැති වුණොත් ඒ කෙනාට සීලය අහිමි වෙනවා. සීලය නැති වෙනවා. සීලය නැති වුණොත් කෙනෙකුට එයාට සමාධිය නැති වෙනවා. සමාධිය නැති වුණොත් යථාභූත ඥාන දර්ශනය නැති වෙනවා. යථාභූත ඥාන දර්ශනේ නැති වුණොත් නිබ්බිදා විරාගය නැති වෙනවා. නිබ්බිදා විරාගය නැති වුණොත් විමුක්ති ඥාන දර්ශනේ නැති වෙලා යනවා. ඒකට අනුපූර්ව වශයෙන් අපි ගත්තාම සතිය සහ සම්පජඤ්ඤය කියන එක සම්පූර්ණ නොවීම මත කොටිම්ම මුළු සමස්ත නිවනම ඔහුට අතහැරිලා යනවා. එහෙනම් අපි භාවිත කළ යුතු අංගයක් හැටියට, දියුණු කළ යුතු අංගයක් හැටියට ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ මේ සතිය සහ සම්පජඤ්ඤය කියන මේ අංග දෙක. මේ අංග දෙක දියුණු කිරීම ඇතුළත වැඩෙන්නේ අපිට හිරිය සහ ඔත්තප්පය කියන මේ ධර්ම දෙක. මොකද මේ ධර්ම දෙක අපි භාවිත නොවීම නිසා තමයි ගොඩක් දෙනෙකුට තමන් ඉන්න මට්ටමින් ඉහළට යන්න පුළුවන් කමක් නැත්තේ. අර එක අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ඉන්න පුද්ගලයන් පිළිබඳව වර්ගීකරණය කරනකොට ජලයට උපමා කරලා, ජලයේ ඉන්න පුද්ගලයන්ට උපමා කරලා ඒ පිළිබඳව පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් තියෙනවා. එතනදී පැහැදිලි කරනවා මේ ජලයේ ගිලිලම ඉන්න පුද්ගලයෙක් ඉන්නවා, උඩට ඇවිල්ලා ගිලිලා යන පුද්ගලයෙක් ඉන්නවා, ඒ වගේම උඩට ඇවිල්ලා එක තැන හිටින පුද්ගලයෙක් ඉන්නවා කියලා. අර ගිලිලම යන පුද්ගලයා තමයි අකුසල් වලින් යුක්ත පුද්ගලයා. උඩට ඇවිල්ලා ගිලිල යන පුද්ගලයා තමයි කාලෙකදී ආ කුසල ධර්මයන්ගේ ඉන්නවා. කාලෙකදී ආපහු ඒක අතහැරිලා ගිහිල්ලා ආපහු පරණ තත්ත්වයටමපත් වෙලා සාමාන්‍ය ජීවිතයට වැටිලා එයා අර අකුසල් නිස්සෘතවම ආපහු ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අර මෙතන තියෙන පැහැදිලි කරන්නට ඕන දේ තමයි මේ උම්මුජ්ජිතා ඨිත පුද්ගලයා කියලා පුද්ගලයෙක්ව දක්වනවා. ඒක නා මේ උඩට මතුවෙලා එක තැන ඉන්නවා. ඒක නා මේ එතනින් එහාට මේ පිරිහෙන්නෙත් නැහැ. හැබැයි එතනින් එහාට දියුණුවක් ඇත්තෙත් නැහැ. බොහෝ දෙනෙක් මේ භාවනාව කරන්න පටන් ගත්තාම, නැතිනම් ධර්ම මාර්ගයට ප්‍රවේශ වුණාම, ඒ බොහෝ දෙනෙක් ඉන්න තැන තමයි මේ උම්මුජ්ජිතා ඨිතෝ හෝති, උඩට මතුවෙලා ඉන්නවා. ඒ අය දන්නවා සාදු සද්ධා කුසලේසු ධම්මේසු, කුසල ධර්මයන්හි තියෙන ශ්‍රද්ධාව එයාට තියෙනවා. ඒ වගේම එයාට වීරිය නැතුනේ මේ වීරියක් තියෙනවා. හිරියොතප් කියන අංග දෙකත් එයාට තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මේ ධර්ම ටික තිබුණට ඒ පුද්ගලයා උම්මුජ්ජිතා ඨිතෝ හෝති, උඩට මතුවෙලා එක තැනක ඉන්නවා. මොකක්ද මේ එක තැනක ඉන්න හේතුව? එක තැනක ඉන්නවා කියන එකෙන් අදහස් කළේ අපිට මේ මාර්ගයේහි වැඩිමක් කියලා විශේෂයෙන් ලැබෙන වැඩිමකුත් නැහැ, ඒ වගේම පරිහානියකුත් නැහැ. බොහෝ විට ඔබේ මනස පිළිබඳව අවධානයක් යොමු කරලා බැලුවොත් ඔබට කාලයත් එක්ක මේ මාර්ගය තුළ ගමන් කරනකොට පූර්වාපර වෙනසක් පේන්නේ නැත්තම්, කලින් හිටියට වඩා දැන් ඔබේ මනස විපස්සනා වශයෙන් දියුණුවටපත් වෙලා තියෙනවා, ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් සහිතව වෙන පැත්තෙන් ඔබ කෙලෙස් සංසිඳිලා තියෙනවා, දැන් අඩු වෙලා තියෙනවා, මේ පූර්වාපර විශේෂත්වය ඔබට පේන්නේ නැතිනම්
ඔබට හැමදාම එකම තැනක වෑයම් කරනවා එකම තැනක ඉන්නවා වගේ දැනෙනවා නම් අන්න ඒකට හේතුව අපි පොඩ්ඩක් විමසා බලන්නට අවශ්‍යයි. මොකද්ද මේකට තියෙන හේතුව කියන එක පිළිබඳව. එතකොට මේ හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම අර සති සම්පජඤ්ඤය කියන එකේ පවත්වන සීමාව නිසා අපිට හිරියොතප් කියන ධර්මයන්ගේ සීමා සහිත බවක තමයි අපි ජීවත් වෙන්නේ. හිරියොතප් කියන ධර්මයන්ගේ අපි දියුණුවක් ඇත්තේ නැහැ. ඒ නැති නිසා අපිට ඉන්ද්‍රිය සංවරය නැහැ. ඒ නැති වෙනකොට අපිට සීලය නැහැ. ඒ නැති වෙනකොට අර කියපු අනිත් අංග ටික ඔක්කොම සම්පාදනය වීම ඇත්තේ නැහැ. දැන් මේ කියන කාරණා ටික ටිකක් ලඝු හැටියට කෙනෙකුට හිතෙන්නට පුළුවන්. හැබැයි මේ ටික තමයි කෙනෙකුට මේ ප්‍රතිපදාවේ මේ මුල් අර්ධය ඇති කරගත යුතුම කොටස් ටිකක් තමයි මේ කරුණු ටික. හිරියොතප් කියලා කියන්නේ මොනවාද? හිරියොතප් කියලා කියන්නේ අපි දන්නවා අකුසලයට තියෙන ලැජ්ජාව සහ බය තමයි හිරිය සහ ඔත්තප්පේ කියලා කියන්නේ. ගොඩක් දෙනෙකුට නිවන ආවරණය වන්නට හේතුව බවට පත් වෙන්නේ මේ හිරිය සහ ඔත්තප්පේ කියන මේ අංග දෙක නැතිකම. ඒක නැත්තේ ඇයි? සති සම්පජඤ්ඤය නැති නිසා. හිරිය සහ ඔත්තප්පේ කියනකොට අපි හිතෙන්නට පුළුවන් මේකේ තියෙන රළුම මට්ටමින් අපිට මේක දැනෙන්න පුළුවන්. හිරියොතප් කියන එකේදී මේකේ තියෙන රළු මට්ටමින් තේරෙන්න පුළුවන්. ඒ මොකද්ද? අපි දුස්චරිත කරන්නේ, අපි දුස්චරිතේ හැසිරෙන්න අපිට බයක් තියෙනවා. දැන් පන්සිල් කඩන්න අපිට බයක් තියෙන එක අකුසල් කියලා අපි දන්නවා. ඒ වගේම ඒ පිළිබඳව අපිට ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා අපි මේ ලැජ්ජාව සහ බය නිසා ඒක කරන්නේ නැහැ කියලා. මේ ලැජ්ජාව සහ බය කියලා කියන්නේ පින්තුනේ ලෝකපාලක ධර්ම කියලාත් කියනවා. මේක තමයි මේ මාර්ගයේ දියුණුවට ප්‍රධාන වශයෙන්ම බලපාන ධර්මයන් බවට පත් වෙන්නේ. මේ ලැජ්ජාව සහ බය කියන එක තමයි ලෝකය යම්කිසි ආකාරයකට සදාචාර සම්පන්නව පවත්වා ගන්නට පවා උපකාර කරන්නේ මේ මූල ධර්ම දෙකක්. දැන් අපි ගත්තාම ලෝකේ රටවල්වල තියෙන නීති කියලා කියන්නේ මොනවද? ඒ නීතිය කියලා කියන්නේ මේ ලැජ්ජාව සහ බය කියන එකෙන් තියෙන බය. බයත් එක්කම ඊට පස්සේ ලැජ්ජාව එනවා. ඉතින් නීති රීති මගින් දාලත් එතනදිත් පාවිච්චි කරලා තියෙන නිර්ණායකය තමයි ලැජ්ජාව සහ බය කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මිනිස්සු හික්මවන්න, මිනිස්සු යම් සීමාවක් තුළ රඳවන්නට පාවිච්චි කරලා තියෙන දේ තමයි නීතියක් මගින් සහ ලැජ්ජාව සහ බය ඇති කරලා තියෙන එක. හැබැයි ඒක නෙමෙයි මේ කුසලයේදී අපි ලැජ්ජාව සහ බය කියලා කියන්නේ. අකුසලය හඳුනා ගැනීම තුළ අකුසලයේ පිළිබඳව ඇති කරගන්න ලැජ්ජාව සහ බය. ඒකෙත් විවිධ මට්ටම් තියෙනවා. කෙනෙක් පංච දුස්චරිතය කරන්නේ නැහැ කියන එක බොහොම ඕලාරික රළු මට්ටමක තියෙන බොහොම ඒ කියන්නේ ගොරෝසු මට්ටමේ තියෙන ලැජ්ජාව සහ බය. හැබැයි ප්‍රතිපදාවක් වඩන කෙනෙකුට මාර්ගයේ දියුණු කරගන්න කෙනෙකුට එයාට ඇති වෙන ලැජ්ජාව සහ බය කියන එක අර මට්ටමෙන් පමණක් සීමා වුණ දෙයක් නෙමෙයි. ඒක ඊට වඩා ඇතුළාන්තයට යන දෙයක්. තමන්ගේ සිතේ තියෙන අස්මිමානය කියන කෙලෙස්ය තමන්ට පේන්නේ නැත්තම් එතන ලැජ්ජාව සහ බයක් උපදින්නේ නැහැ. අස්මිමානය කියන එක පවත්වාගෙන යන්න වෙමි කියන හැඟීම, අරමුණුත් එක්ක ඇති වෙන වෙමි කියන හැඟීම, ඒ වෙමි කියන හැඟීම අපිට තියෙනවා නම්, ඒක තියෙන බව අපි හඳුනගෙන තියෙනවා නම්, ඒකේ ආදීනවය පිළිබඳව අපි දන්නවා නම්, අන්න එතනදී අපිට මේ වෙමි කියන හැඟීම පවත්වා ගැනීම සඳහා ලැජ්ජාව සහ බය කියන එක උපදිනවා. සක්කාය දිට්ඨිය අපිට තියෙනකොට ඒක හඳුනාගත්තොත්, ඒකේ තියෙන ආදීනවය අපි තේරුම් ගත්තොත්, එතකොට අපිට තේරෙනවා ඒක පවත්වා ගැනීම නිසා අපිට ඇතිවෙන ලැජ්ජාව සහ බය කියන මේක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේක හඳුනා ගැනීම සිද්ධ නොකළොත් එහෙම අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒක ප්‍රහාණය කරන්නටවත්. එහෙම නැතිනම් ඒකත් එක්ක කටයුතු කරන්න, ඒක දුරු කර ගැනීම සඳහා වෑයම් කිරීමකට අපිට අවකාශයක් සැලසෙන්නේ නැහැ. එනිසා ලැජ්ජාව සහ බය කියනකොට අපිට මේ සියුම් කෙලෙස්යන් හඳුනාගෙන ඒ කෙලෙස්යන් පිළිබඳව ඇති වෙන ලැජ්ජාව සහ බය කියන එක තියෙන්නට අවශ්‍යයි. එනිසා තමයි සීක බල ධර්මයක් හැටියටත් හිරියොතප් කියන දෙක පෙන්වන්නේ. සීක බල ධර්මයක් හැටියටත් හිරිය සහ ඔත්තප්පේ පෙන්වන්නේ. එතකොට දැන් අපේ හිතේ පවතින මේ ditthi සහගත කෙලෙස්යන්, ඒ වගේම අපේ හිතේ පවතින කාමරාග පටිගාදී මේ කෙලෙස් ධර්මයන්, අස්විමානාදී කෙලෙස් ධර්මයන් අපි දකින්නේ නැතිනම්, ඒවා හඳුනාගන්නේ නැතිනම් අපිට මේ දේවල් ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි හැමදාම
හිරියොත්ප් කියන එක ඇති කරගෙන තියන්නේ අර පන්සිල් පද පහ කැඩෙන්නේ නැහැ කියන තැනින් නම් අපි අතින් වැරදි වෙන්නේ නැහැ කියන තැනින් විතරනම් එහෙනම් අන්න අපිට ස්ථಿತಿ අපි එතනින් එහාට ඒක වැඩිමක් නැහැ හැබැයි අපිට හිරියොත්ප් පිහිටා සිටිනවා නම් මේ මේ සංයෝජන ධර්ම තියෙනවා නම් අන්න ඒ මට්ටම හසු වෙන විදිහට හිරියොත්ප් පිහිටා සිටිනවා නම් එයාට පුළුවන්කම තියෙන එතනින් එහාට ඒ ධර්මයන් දුරු කර ගැනීම සඳහා මාර්ගයේ ප්‍රතිපදා වඩන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා අපි සති සම්පජඤ්ඤය ඇතුළත අපිට හිතේ පවතින එබඳු කෙලෙස් ධර්මයන් පිළිබඳව සිහි උපදවා දිය යුතු වෙනවා. හිරියොතප් කියන එක ඇතුළත අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ කෙලෙස් ධර්මයන් පිළිබඳව සංයෝජන ධර්මයන් පිළිබඳව අපිට ලැජ්ජාව සහ බය ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඇයි මේක ආභරණයක් නෙමෙයිනේ. මම මෙහෙමයි කියලා අපි තමන්ගේ පුද්ගල බව තරක් කරගත්තට එතන වෙමි කියන හැඟීම තවදුරටත් ඔසවගෙන දේවල් ඇසුරු කළාට ඒක ආභරණයක් නෙමෙයි. ඒක ඇවිල්ලා තමන්ගේ තියෙන දුර්වල බව. ඒක ඇවිල්ලා තමන්ගේ තියෙන කෙලෙස්යක්. ඒක හඳුනගන්නට බැරි බව. ඒක තමන්ගේ තියෙන දුර්වලතාවය. හැබැයි මේ දුර්වලතාවය අපි ආභරණයක් කරගන්නවා නම් ඒක ප්‍රඥාවන්තකම නෙමෙයි. ගොඩක් වෙලාවට අපි අපේ හිත දිහා බලන්න අපිට තියෙන මේ සක්කාය දිට්ඨිය අස්මිමානය මේ වගේ දේවල් පිළිබඳව අපිට නිතර හිතට හසු වෙන්නේ මොන වගේ කලාතුරකින් අවස්ථාවලද කියලා. අපේ හිතට අපේ එදිනෙදා ජීවිතය තුළ හෝ වේවා භාවනා කරන අවස්ථාවලදී හෝ වේවා හිතට ඇතිවෙන මේ වගේ අවස්ථාවන් දැන් අපිට හැම වෙලාවකදීම වෙමි කියන හැඟීම තියෙන. ඒකට අපිට එකත් එක්කම වැඩි වෙනකොට අත්තානු දිට්ඨිය එනවා. අත්තානු දිට්ඨිය කියලා කියන්නේ මම ඉන්නවමයි මේ රූපය හෝ හිත හෝ පුද්ගලයෙක් බවට පත් කරගෙන ආත්ම වශයෙන් අල්ලගෙන අපිට ඒ තැන අත්තානු දිට්ඨියක් තියෙනවා. ඒකට ඒ විදිහට වෙමි කියන හැඟීමත් අපිට පුද්ගල බවක් පවතිනවා. මොකක් මුල් කරගෙනද තියෙන්නේ කියලා බැලුවහම මේ හටගෙන නිරුද්ධ වෙන ධර්ම සම්පතියක් ඇසුරු කරගෙන ඒක ඇත්ත නොදන්නකම නිසා හැබැයි අපි ලෝකයේ කොච්චර තදින් පරාමර්ශණය කරගන්නවද මම මෙහෙම කෙනෙක් මට මෙහෙම කිව්වා මට මෙහෙම දෙයක් වුණා අපි කොච්චර ඒ ගැන පරාමර්ශණය කරගෙන වාසය කරනවද තදින් අල්ලගෙන ඉන්නවද පරාමර්ශණය කියන්නේ අපි ඒක තදින් අල්ලගෙන ඉන්නවද කෙනෙක්ගෙන් වචනයක් ඇහුනොත් අපිට ඇයි මේක මට බැන්න මං වගේ කෙනෙකුට මෙහෙම දෙයක් කියවන්නේ කියලා අපිට ගොඩක් රිදෙන්නේ ඇයි පින්නතුණේකට හේතුව තමයි අපි අර සංයෝජන ධර්මයන්ගේ තියෙන තද බව අපිට තේරෙන්නේ නැහැ මේ හටගෙන නිරුද්ධ වෙන ටිකක් මම කියලා අල්ලගෙන හිතාගෙන ඉන්න ගතිය නිසා ඇත්තටම එහෙම දෙයක් නොපවතින තැනක එහෙම දෙයක් හිතාගෙන ඉන්න ගතිය නිසා තමයි මේක මේ විදිහට ඉපදිලා තියෙන්නේ කියලා අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා හිරියොතප් අපිට ඇත්තේ නැහැ. ඒක පවත්තගෙන යන්නේ හිරියොතප් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඒක දුරු කර ගැනීම සඳහා අපිට ලැජ්ජාව සහ බය හිරියොතප් වෙන්නේ. ඒ නිසා අපි ඒක පවත්තගෙන යනවා. මේ පුද්ගල බව තවදුරටත් අපිට එතකොට පවත්වාගෙන යෑම ගැන හිත තියෙනවා ඒක දුරු කර ගැනීම සඳහා හිත යොමු වෙන්නේ නැහැ. ඒක හරි කොච්චර අසරණකමක්ද අපි ගොඩක් දර්ශනය ඇතුළේදී බොහෝ අවස්ථාවලදී කතා කරනවානේ මේ නැති දෙයක් ඇති හැටියට හිතීම කියන එක පිළිබඳව අපි උපමාවකටත් කිව්වා යම් කිසි විදිහකින් මානසික රෝගී කෙනෙක් Tamanට පේන ඇහෙන දේවල් පිළිබඳව ඒ කියන්නේ අනුන් යථාර්ථයක් විදිහට නැති තමන්ට ශබ්ද ඇහෙනවා මේ රූප පේනවා කියලා කියමින් එයාට ඇත්තට මෙහෙම දේවල් නැහැ හැබැයි ඒ ගැන එයා රැවටෙනවා තමන්ම රැවටෙනවා අපි දන්නවා මේ කෙනාගේ තියෙන මානසික රෝගය තමයි එයාට එක එක ශබ්ද ඇහෙනවා එක එක රූප පේනවා මේ ආදී දේ එයාගේ තියෙන මානසික රෝගයේ තියෙන ස්වභාවය කියලා අපි දන්නවා දන්න නිසා අපිට ඒ ගැන අනුකම්පාවක් තියෙනවා අපිට හිතෙන්නේ නැහැ මටත් එහෙම වෙන්න තිබුණා නම් හොඳයි කියලා අපිට හිතෙන්නේ නැහැ හැබැයි තමන්ගේ තියෙන කෙලෙස්ය මේ අත්තානු දිට්ඨිය එහෙමත් නැතිනම් අස්මිමානය මේ දේවල් අපිට ඒ විදිහට පේනවා නම් හරියට මේ හටගෙන නිරුද්ධ වෙන ධර්ම ටිකේ ඇත්ත නොදන්නකම නිසා යථාර්ථයක් විදිහට නොපවතින තැනක මම ඉන්නවා කියලා හදාගෙන නේද මේ විඳින්නේ කියන එක අපිට ඇත්තටම පේනවා නම් එහෙම දෙයක් පේන තැනක අපිට කොයි වෙලාවකවත් අර හිරියොතප් දෙක නිකම්ම උපදී සිටින නිසා ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් තියෙන්නේ මොකක් නිසාද? හිරිය සහ ඔත්තප්පය කියන මේ ධර්මය එතන යෙදෙන්නේ නැති නිසා. ඒක යෙදෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ සති සම්පජඤ්ඤය නැති නිසා.
අපිට ඇත්තේ නැහැ අපිත් හරියට අර මානසික රෝගී කෙනා නැති දේ ඇති හැටියට හිතාගත්තා වගේ මේ මම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා මේ ආදී ලෙස මේක මේ නැති හැටියට හදාගෙන නේද විඳින්න කියන එක ගැන අපිට දැකීමක් නැහැ අපිත් කරන්නේ ඒ දෙම තමයි ඒ නිසා අපිට එතන හිරියොතප් දෙක ඇති වෙන්නේ නැති නිසා ඒක දුරු කරගන්න වෑයමක් ඇත්තේ නැහැ එහෙනම් අපිට සති සම්පජඤ්ඤයක් තියෙන්න ඕනේ සිහිය සහ නුවණ ඒ කෙලෙස් ධර්මයන් අපිට ප්‍රකට කොට දෙන්නට එතකොට තමයි එතන අපිට ලැජ්ජාව සහ බය කියන එක ඇති වෙන්නේ ලැජ්ජාව සහ බය ඇති වුණොත් අපිට ඊට පස්සේ ඇති වෙන දේ තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන දේ නැති වුණොත් අපිට එතනින් එහාට මේක යන්න බුලන් කමක් නැහෙනේ ඇයි අපේ ඉන්ද්‍රිය අසංවර වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක මේ ප්‍රතිපදාවේදී ඉතාම වැදගත් දෙයක් හැබැයි ඉන්ද්‍රිය සංවරය කියනකොට මේ මාර්ගයේ වඩන කෙනකෙනාගෙන් කෙනකෙනාට අනුව ඉන්ද්‍රිය සංවරය කියන එක වෙනස් වෙනවා. එකෙන් කිව්වේ දැන් අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේ නමකට අපි කතා කරන්නට ඕනේ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමකට අදාළ වුණ ඉන්ද්‍රිය සංවරය එකක්. ඒ වගේම සාමාන්‍යයෙන් සම්බාධ සහිත ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට එයත් නිවන් දකින්න මඟ යන කෙනෙක්. එයාටත් පොදු ශාසනය. එයාටත් පුළුවන් ප්‍රතිඵල ලබන්නට. ඒ කෙනාට මේ මඟ යනකොට එයාටත් තියෙන ඉන්ද්‍රිය සංවරයක්. එතකොට දැන් හැබැයි එයාටත් ඉන්ද්‍රිය සංවරයක් තිබුණට අර කෙනාට තියෙන මට්ටමේ ඉන්ද්‍රිය සංවරයක් නෙමෙයි. ඒ කියන්නේ භික්ෂුවට තියෙන ඉන්ද්‍රිය සංවර මට්ටමේ සංවරයක් නෙමෙයි. අර හික්මෙන සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට තියෙන. එයාට තියෙන්නේ ඒ මට්ටමට තියෙන ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳව. එතකොට අර කෙලෙස් ධර්මයන් පිළිබඳව දිට්ඨිසහගත කෙලෙසයන්ගෙන් තමන්ගේ මනස නැවත නැවත ඇසුරු වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ඉන්ද්‍රියන් බිඳ අරමුණු පිළිබඳව අවිද්‍යා දෝමනස් ආදී අකුසලයන් උපදිනවා. විෂම ලෝභය ඇති වෙනවා. ඇයි විෂම ලෝභයේ දේවල් පිළිබඳව ඇති වෙන්නේ? ඉන්ද්‍රිය අසංවර නිසා එතන. ලැජ්ජාව සහ බය නැති වෙනකොට ඒක ගිහිල්ලා දිට්ටි මට්ටමේ හැපී සිටිනකොට මොකද වෙන්නේ? අපිට විෂම ලෝභයන් නැති වෙනවා. එතකොට රූපාදී දේවල් පිළිබඳව අපිට දැඩි තණ්හාවක් පවතින පටන් ගන්නවා. සමහර වෙලාවට කෙනෙක් පිළිබඳව තරහ ගියොත් එහෙම මේක නැති වෙන්නේ නැහැ. ඒ තරහ දැඩිව අහුවෙලා හිටිනවා. අපිට පුද්ගලයෙක් පිළිබඳව දැඩි තරහක් ඊට පස්සේ තියෙනවා. එතකොට මේ තරහ කියන එක නිසා අපිට අමනාපය නිසා ඒක අර අපේ සීමාවන් ඉක්මවා යන මට්ටමක ඉන්ද්‍රිය අසංවරය කියන එක අවිද්‍යාව දෝමනස් ආදී අකුසලයන් උපදින විදිහට අපි ඒක භාවිත කරලා තියෙනවා. දැන් ගෙදරක ජීවත් වෙනකොට ඔබට සමහර වෙලාවට රූපයන්ගේ ආස්වාදයේ විඳින අවස්ථා නැතුව නෙමෙයි. ඒක තියෙනවා. ඒක ගෘහ ජීවිතයකදී සාමාන්‍ය දෙයක්නේ. එතකොට ඔබට දරුවා පිළිබඳව කැමැත්තක් උපදින්නට පුළුවන්. එහෙම අවස්ථා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි ඊට වඩා එහාට ගිහිල්ලා පරාමර්ශණය කරන මට්ටම පිළිබඳව මේ කතා කරන්නේ. පරාමර්ශණය කියලා කියන්නේ රූපයෙන් ආස්වාදයේ එනවා කියලා දැඩි වේක අල්ලගෙන ඉන්නවා නම් ඉතින් අන්න ඒ මට්ටම හොඳ දෙයක් නෙමෙයි. වෙමි කියන මට්ටම අස්මිමානය. හැබැයි ඒක දැඩිව හිතින් අල්ලගෙන ඉන්නවා නම් මේ ඉන්න එක දිට්ටි මට්ටමකින් හම්බෙනවා. ඒකට කියන අහන්තිමාන විනිබන්දා දිට්ටි කියලා. මම කියලා දැඩිව අල්ලගන්න එක. ඒකත් දිට්ටියක්. ඒකත් දිට්ටියක්. ඒ දිට්ටිය කියලා කියන්නේ බොහොම තදයි ඒක. එතකොට තමයි අපිට ගොඩක් රිදෙන්නේ ඔය තද බවත් එක්ක තමයි. මට මෙහෙම කිව්වා. අපිට කෙනෙකුට වෙන දෙයක් එක්ක මට වෙනවා කියලා අපිට ඒක දැනෙන්නේ ඒක එච්චර තදයි එතන තියෙන දිට්ටි සහගත මට්ටම. ඒ නිසා සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා දිට්ටි මට්ටමකටපත් වෙන ඇයි ඉන්ද්‍රිය සංවර නැහැ. ඉන්ද්‍රිය සංවර නැත්තේ ඇයි? ලැජ්ජාව සහ බය නැති නිසා. ඒක නැත්තේ ඇයි? සති සම්පජඤ්ඤය නැති නිසා. එතකොට ඒ මට්ටම නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට යට නැති වෙන තව දෙයක් තියෙනවා. මොකක්ද? සීලයට හේතු නැහැ. ඉන්ද්‍රිය සංවරය තිබුණොත් තමයි සීලය තියෙන්නේ. දැන් සීලයට හේතු නැහැ. සීලය කියලා කියන්නේ සංවරය. එතකොට සීලය කියන තැනදී ඒක ලඝු කරගන්න එපා. පන්සිල් පද පහට විතරක් මේ ටික තමයි සීලය කියලා. පින්නතුනේ මේ ප්‍රතිපදාවේදී සීලය කියලා කියන්නේ සංවරට්ඨේන සීලය. ඒ කියන්නේ සංවර වීම කියන අර්ථයෙන් තමයි සීලය උපකාර කරන්නේ. ඔබ අස්මිමානය දුරු කර ගැනීම සඳහා අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා ඔබ උත්සාහවත් වෙනවා නම් සංවර වෙනවා නම් ඒකත් සීලයක්. ඒක තමයි ඒ හිතේ තියෙන සීලය.
ඔබ අවිද්‍යාව පිළිබඳව කිසිම හැඟීමක් නැතුව නිකම්ම පන්සිල් පද පහ සමාදන් වෙලා රකින්න උත්සාහවත් වෙනවා නම් එතන සීලය නැතුව නෙමෙයි. එතකොට ඔබ අර රළු මට්ටමේ ලෝභ ද්වේෂ ආදී තැන් වලින් ඔබේ හිත ආරක්ෂා කරගන්න උත්සාහවත් වීමක් තියෙනවා. හැබැයි අර කෙලෙස් ධර්මයන් හඳුනාගෙන කෙලෙස් ධර්මයන් දුරු කරගන්න වෑයම් කරනවා කියන තැනදී සීලය උපකාර වෙනවා. මොකටද සීලය උපකාර වෙන්නේ? ඒ කෙලෙසයෙන් සංවර වීම සඳහා, කෙලෙස් නූපදවා ගැනීම සඳහා. එනිසා මේ සීලය කියන එක ලඝු කරලා ගන්න එපා. අර සිල්පද ටිකට විතරක් ඒක ලඝු කරලා ගන්න එපා. සීලය කියලා කියනකොට ඒක පොදු දෙයක්. පොදු දෙයක් කියලා කියන්නේ ඒක මේ මාර්ගයේ ප්‍රතිපදාවේ තියෙන අරිහත් මාර්ගයෙන් අවිද්‍යාදී සියලු කෙලෙස් ධර්මයන් ගෙවා දමන මොහොතෙදිත් එතනදී උපකාර කරන්නේ මොකක්ද? එතනට උපකාර කරනු ලබන්නේ පින්නතුනේ සීලය තමයි උපකාර කරන්නේ. එතනට උපකාර කරන්නේ සීලය. මොකක්ද එතන? සංවරට්ඨේන සීලං, අර අවිද්‍යාදී අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම සඳහා තියෙන සංවරය තමයි එතන තියෙන සීලය. ඒකට සීලයේ තේ අවස්ථා තියෙනවා. සාමාන්‍ය ලෝක ජීවත් වෙන කෙනෙක් නොයේ කකුසල් සමාදන් වගෙන එතන ඉන්න කෙනෙකුට මේ සීලය වැදගත් වෙන අර අකුසලයන්ගෙන් මිදීම පංච සුචරිතෙහි පිහිටන්නට යාට ඒක උපකාර වෙනවා සීලය කියන එක. ඒ මට්ටමේ හිටපු කෙනෙකුට එයා සිල්වත්ෙක් බවට පත් වෙලා තියෙනවා, ශික්ෂාපද සමාදන් වෙලා තියෙනවා. ඊට පස්සේ එයා හිතේ තියෙන අර සංයෝජන කෙලෙස් ධර්මයන් දිට්ටි සහගත මට්ටම් හඳුනාගෙන ඒ මට්ටම දුරු කරන්න උත්සාහවත් වෙනවා. ඒකට ඔන්න ඒකත් එයාගේ සීලය. දිට්ඨිය දුරු කරගත්ත කෙනෙක්, ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණ කෙනෙක්, කාමරාග ව්‍යාපාද ආදී දේවල් දුරු කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක එයාගේ සීලේ. ඒ මට්ටම ඇති කරගත්ත කෙනෙක් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන දේවල් දුරු කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක එයාගේ සීලේ. ඒ නිසා සීලය කියන එකේදී ඒ මට්ටම් තියෙනවා. හැබැයි දිට්ඨිය කියන දේ දුරු කර ගැනීම සඳහා අවශ්‍ය සීලය කියන එක නැත්තම් එයාට ඒක කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් ඒ මට්ටමින් අපිට යෙදෙන්නේ නැති වෙන්නේ ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර වෙන්න නම් අපිට හිරියොතක් දෙක තියෙන්නට ඕනේ. හිරියොතක් දෙක තියෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ. ඒකට මේ කරුණ ටික පිළිවෙලට වෙන්නේ නැත්නම් එයාට සීලය නැහැ. ඒ කියන්නේ මාර්ගයේ උපදින්න, ප්‍රතිපදාව උපදින්න අවශ්‍ය සංවරය එයා සතුව නැහැ. මේක බොහොම ඉතාම වැදගත් ප්‍රතිපදාව පැත්තෙන් ගත්තොත් අවශ්‍යම දෙයක් තමයි මේ කියව කරුණ ටික. එතකොට එයාට ප්‍රතිපදාවක් උපදින්නේ සීලයත් එක්ක, එතන සංවරය නැහැ. දැන් කෙලෙස් සංයෝජනයන් දුරු කරන්නට සක්කාය විච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සෝවාන් මාර්ගයෙන් දුර වෙන සංයෝජන ධර්මයන් දුරු කරන්නට එයාට සීලය නැහැ, එතන සංවරය නැහැ. ඇයි සංවරය නැත්තේ? එයාට ඉන්ද්‍රියන් හරහා එක ඇති වෙන එක පිළිබඳව දැනුම නැහැ. ඒක නැත්තේ ඇයි? එයාට හිරියොතක් දෙක නැහැ. හිරියොතක් නැත්තේ ඇයි? එයාට සති සම්පජඤ්ඤය නැහැ. ඒක පිළිවෙලින් එනවා හැමතැනකටම. සීලේ නැති වුණොත් මොකද වෙන්නේ? සීලේ නැති වුණොත් ඒ කෙනාට සමාධිය නැහැ. සමාධිය නැහැ. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය නැහැ. අපි චිත්ත ඒකාග්‍රතාවය කියනකොට අපි දන්නවා අපි කොටස් දෙකකට බෙදලා කතා කරනවා. ලෞකික වශයෙන් වැඩෙන සමාධියක් තියෙනවා. ලෞකිකව වැඩෙන සමාධිය තමයි රූපාවචර මාර්ගය ඇති කරන්නේ. ඒක ලෞකික සමාධියේ තියෙන ස්වභාවය, රූපාවචර මාර්ගය ඇති කරනවා කියන එක. ඒ වගේම ලෝකෝත්තරව යෙදෙන සමාධියක් තියෙනවා. ලෝකෝත්තරව යෙදෙන සමාධියේ ස්වභාවය තමයි යථාභූත ඥාන දර්ශනය ගෙනල්ලා දෙන එක. ඇත්ත ඇති හැටියට පෙන්වන බව ඇති කරන එක. ඒක ලෝකෝත්තර උපදින්නට සුදුසු සමාධියේ තියෙන ස්වභාවය. අපි දකින විදිහ අනුව සම්මා දිට්ඨිය අනුව එක වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ සමාධිය කියන එක මෙතනදී එයාට උපදින්න විදිහක් නැහැ. සීලය නැති වෙනවා. එතකොට ලෞකික සමාධිය උපදින්නේ නැහැ. එයාට ලෞකික මට්ටමින් ගත්තහම අර පන්සිල් පද පහවත් එයාට රකින්න නැත්නම් හිත අරමුණු වල ගොඩක් විසිරිලා නම් එයාට ඒ මට්ටමේ සමාධියක් නැහැ. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට සීලය කියන එක තියෙනවා නම් සංවර අර්ථයකින් අර සංයෝජන මම මුලින් කිව්වා වගේ සංයෝජන ධර්මයන් දුරු කරගන්න අවශ්‍ය සංවරයක් එයාට තියෙන්නට ඕනේ. ඒ සංවරය කියන එක එයාට නැහැ. ඉන්ද්‍රිය අසංවරව තිබීම නිසා, ඒ කියන්නේ එයාගේ මනේන්ද්‍රිය අසංවරව වාසය කරනවා නම් අර අකුසල් හඳුනාගන්නේ නැත්නම් එයාට එතන කිසිම විදිහකින් සීලයක් පිළිටව ගන්නට පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්න අවශ්‍ය එයාට සීලේ නැහැ.
එනම් ඔබ ඔබ තුල ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ මේ කියන මුල් අධීරයන් පිළිබඳව. කොයි කොයි අවස්ථාවලද ඔබට අඩුව තියෙන්නේ කියන එක පිළිබඳව ඔබ බලන්නට ඕනේ. සීලේද අඩුව තියෙන්නේ. සීලය කිව්වහම අර එක තැනකින් විතරක් ඒක ලඝු කරලා ගන්න එපා. අපි පංසීල් පද පහ ටික තමයි සීලය කියලා. සීලය කිව්වහම ඔබ අර සංවරාර්ථයෙන් සීලය කියන තැනින් අදහස් කරගන්න. ලෝකෝත්තර මාර්ගයේ වැඩෙනකොට අපිට ශ්‍රද්ධාව අධිමෝක්ෂාර්ථයෙන් උපකාර කරනවා. ඒ වගේ සීලය එතනදී උපකාර කරන දේ තමයි හැම වෙලාවකදීම සංවරාර්ථයෙන් එතන උපකාර කරනවා. එතකොට ප්‍රඥාව ඇත්ත පෙන්වා දෙන පැත්තෙන් උපකාර කරනවා. සමාධිය කියන එක පිහිටා සිටින මට්ටමින් උපකාර කරනවා. ඒ ධර්මයන් අපිට ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නට උපකාර කරන විදිහක් තියෙනවා. එතකොට එතනදී සීලය කියන එක අපි සීලේ හිතේන පොදු තැන අරගෙන බැලුවාම ඒක ශික්ෂාපද ටිකට ලඟ වෙන තැනක් නෙමෙයි. නිසා ඔබේ අඩුව තියෙන සීලයේද කියන එක බලන්න. එතන සංවරයේද? සංවරය නැත්තම් ඇයි සංවරය නැත්තේ? ඔබේ කෙලෙස් හඳුනාගෙන කෙලෙස් දුරු කරන්න උත්සාහවත් වෙන්නේ නැති නිසා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න නැති නිසා. ඒක නැත්තම් මොකටද ඒක හේතු වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය නැත්තේ මොකක් නිසාද? හිරියොතක් නැහැ. ඒක පිළිවෙලින් ඔබ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ විදිහට අපිට සීලය කියන දේ නැත්තම් අපිට නැති වෙනව තව දෙයක්. ඒ සීලය කියන දේ නැති වුණාම අපිට නැති වෙන දේ තමයි අපිට යථාභූත ඥාන දර්ශනේ නැහැ. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ මොකක්ද? යථා කියන්නේ යම්සේ කියන එක. භූත කියන්නේ ඌ පරිදි බව කියන එක. නැතිනම් මේ වෙන දේ පිළිබඳව ඥාන දර්ශන කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඇති කරගන්න දැකීම. එතකොට යථාභූත ඥාන දර්ශනය කියලා කියන එකේ අපි සමස්ත වචනේ දිහා අරගෙන බැලුවොත් එහෙම ඌ පරිදි ස්වභාවය පිළිබඳව දකිනා නුවණ යථාභූත ඥාන දර්ශනය. එතකොට යථාභූත ඥාන දර්ශනය යම් කිසි කෙනෙකුට තියෙන්නට නම් එයාට සමාධියක් තියෙන්නට ඕනේ. ඒ ධර්මයන්ගේ පිහිටි නිශ්චල අදහසක් තියෙන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත්, සමාධියක් නැති වුණොත් එයාට ඇත්ත ඇති හැටියට දකින්නවා කියන එක පේන්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනය යාට පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. යථාභූත ඥාන දර්ශනය කියන එක වැදගත් වෙනවා අපිට මේ මාර්ගයේ වැඩෙන තැනට. එතකොට මේ යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ දැන් මෙතෙක් කතා කරගෙන ආපු මේ අනුපූර්ව ප්‍රතිපදාව ඇතුලේ මම කොටස් දෙකකට බෙදුවොත, මේක මෙතනදී මම ඔබට කොටස් දෙකකට බෙදලා පෙන්නුවොත්, මම සමාධිය ළඟින් මේක කොටස් දෙකකට බෙදනවා. සමාධිය ළඟට එනකන් පූර්වාර්ධය මුල් කොටස, සමාධියෙන් පස්සේ අපරාර්ධය අග කොටස. දැන් අර විදිහට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් හඳුනා ගන්න කෙනෙකුට එයාට ඇති වෙන දෙයක් තමයි, ප්‍රකට වෙන දෙයක් තමයි, එයාට හේතුවක් තියෙන දෙයක් දකින්න. මොකක්ද ඒ දකින්න තියෙන දේ? යථාභූත ඥාන දර්ශනය. ඌ පරිදි ස්වභාවය පිළිබඳව දකින්න පුළුවන්. මොකක්ද යථාභූත ස්වභාවය කියලා කියන්නේ? අර සරියුත්තර උන්වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ අහන්නේ භූත මිදන්ති සාරිපුත්ත පස්සතාති, සාරිපුත්ත මේ භූතය හැටියට දකින්නවද? තදාහාර සම්භවಂತಿ පස්සතාති, ඒක ආහාරය නිසා හටගන්නවා කියලා දකින්නවද? තදාහාර නිරෝධಂತಿ මේ පස්සතාති, ඒක ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියලා දකින්නවද කියලා. එතකොට භූතයත් ඒක ආහාර නිසා හටගන්නවා කියන එක, ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා හටගන්නවා කියන එක, ඒක ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියන එක දකින්නවද? මේක තමයි අහන්නේ. මොකක්ද මේ භූතය? මේ ස්කන්ධ පංචකය තමයි භූතය. ඌ පරිදි ස්වභාවය. අපි සත්ව පුද්ගල භවෙන් සහ දේවල් කාරණාවලින් අපි ඇසුරු කළාට පවත්නා ස්වභාවය තමයි ස්කන්ධ පංචකය. එතකොට මේ ස්කන්ධ පංචකය පිළිබඳව අපිට දකිනකොට තදාහාර සම්භවಂತಿ. කොහොමද ඒක දකින දෙන්නේ? ආහාර නිසා හටගන්නවා. නැතිනම් ප්‍රත්‍ය නිසා ඒක හටගන්නවා. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ ධර්ම ටික නැති වෙලා යනවා. ස්කන්ධ ටික ප්‍රත්‍ය නිසා හටගන්නවා. ඒ ස්කන්ධ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. එතකොට මේ ප්‍රත්‍යයෙන් හට ගැනීම සහ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වීම කියන මේ කොටස් ටික අපිට පුළුවන් කමක් තියෙනවා නම් හඳුනා ගන්නට, මේ කොටස් ටික අපිට පුළුවන් කමක් තියෙනවා නම් දකින්නට, අන්න ඒකට අපි කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ පින්නතුනේ මේ මාර්ගයේ තියෙන අපිට විපස්සනාව පැත්තේ තියෙන මූලික අධිරය. යථාභූත ඥාන දර්ශනය කියන අවස්ථාව. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ අපි
විපස්සනා වශයෙන් දකිනකොට උද්‍යව්‍ය භංගාදී මේ ඥාන උපදින අවස්ථාවන් පිළිබඳව. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ මොකක්ද? මේතනදි සිද්ධ වෙන දේ තමයි අපිට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හිත එකඟ වෙන කෙනෙකුට, හිතේ සමාධිමත් බව ඇති වෙන කෙනෙකුට මේ සමාධිය කියන දේ මම අදහස් කළේ අර මුලින්දල සති සම්පජඤ්ඤයේ ඔස්සේම අපි කරගෙන යන සමස්ත අපේ ක්‍රියාකාරීත්වෙහි තියෙන අපි පූර්වාර්ධෙහි තියෙන කෙලවරනේ, මුල් කොටස තියෙන කෙලවර තමයි සමාධිය. ඒකට මේ සමාධිය ඇති වුනේ මොකක් නිසාද? සීලය නිසා. සීලය ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරයේ හිරියොතක් සති සම්පජඤ්ඤය කියන තැන නිසා. ඒකට මේ පිළිවෙලින් ආපු මේ ගමනේදී අපිට සමාධිය කියන තැනදී අපිට වඩා ප්‍රකටයි හිතේ තියෙන කෙලෙස් ප්‍රකට කර ගැනීමදී අස්මිමානය, ආත්ම සංඥාව මේ දේවල් උපදවන්න යනකොට අපිට දකින්න තියෙන දෙයක් මොකද්ද? මෙබඳු යථාර්ථයක් තියෙන තැනක තමයි අපිට මේ ධර්ම උපදින්නේ කියන එක පිළිබඳව අපිට ප්‍රකට වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. දැන් පින්නතුනේ අපිට පේනවා යථාභූත ඥාන දර්ශනයේ ඇතුළේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ස්කන්ධ පහක හටගෙන නිරුද්ධ වෙන බව හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. හිත එකඟ වුණ කෙනාට ඇත්ත ඇති හැටියට ඒ විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒකාග්‍රතාවයේ නැති තැනක තමයි අපිට ලෝකේ දේවල් කාරණා පේන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනය අඩුයි. යථාභූත ඥාන දර්ශනය අඩුයි සමාධිය අඩු නිසා. සමාධිය අඩුයි. සමාධිය අඩු. අර කතා කරගෙන ආපු මුල් කාරණා ටික අපිට ඇත්තේ නැහැ. සීලය නැහැ. එතකොට ඇයි කෙනෙකුට සීලය නැති වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය නැහැ. අපිට පිළිවෙලින් අර ඔක්කොම නැහැ කියන තැනටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට දැන් අපිට අද යථාභූත ඥාන දර්ශනය පවත්වන්න විදිහක් නැති වෙන්නේ. කියන්නේ මේ ස්කන්ධ ලෝකයක් තියෙන ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය පවතින්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන මොකක්ද? මේ අවබෝධය නැතිවන්නට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ අපිට මේ නිමිති පිළිබඳව, අරමුණු පිළිබඳව අපේ හිත විසිරිලා තියෙන එක. මේ අරමුණු පිළිබඳව අපේ හිත නොඑක් විදිහට ගිහිලා එක එක අරමුණු වල හිත විසිරිලා තියෙන. ඒ විසිරුණා කියලා කියන්නේ මොකක්ද? අපිට දැන් සමාධියෙන් ඇති කරන දේ ඇති කළා නැහැ කියන එකනේ. ඒක තැනක පිහිටා සිටින්න බෑ. ස්කන්ධ ටිකක් කියන එකවත් ප්‍රකට කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි ආපහු අර පූර්ව කොටස් ටිකේ තමයි අපිට අඩුව තියෙන්නේ. ඒ අඩුව අපි දර්ශනෙන් විතරක් සම්පූර්ණ කරගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක සති සම්පජඤ්ඤයේ ඉඳලා සම්පූර්ණ කරගන්න ඕන දෙයක් තියෙනවා. එතකොට අපිට හම්බෙනවා යම්කිසි කෙනෙකුට යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියට දකිනවා නම්, එයාට හම්බෙනවා හේතු නිසා හටගන්න ස්කන්ධ ධර්ම ටිකක් සහ හේතු නැතිවීමෙන් නිරෝධයට පත්වන ධර්ම ටිකක් එයාට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන මේ ධර්මයන් පිළිබඳව එයා නුවණින් දකිනකොට එයාට හම්බෙනවා මේ හටගෙන නිරුද්ධ වන මේ ධර්ම සම්පතිය හොඳින් දකින්න පුළුවන්කම තියෙනකොට එයාට ඊළඟට ඇති වෙන දේ තමයි නිබ්බිදා විරාගය. ඒක දකින්න නැත්නම් නිබ්බිදා විරාගය නැහැ. නිබ්බිදාව කියන්නේ මොකක්ද? නිර්වේදය කියලා කියන්නේ බලවත් විපස්සනා මට්ටම, නොයැලීම කියලා අපි කියනවා නැත්නම් කලකිරීම කියලා අපි කියනවා නිබ්බිදාව කියන තැන. එතකොට නිබ්බිදානුපස්සනා කියලා අපි ඒක අනුපස්සනාවක් හැටියටත් ඒක දකිනවා. නිර්වේදය අනුව බලනවා කියන එක මේ මාර්ගයේ හිතේන ඊළඟ වැදගත්ම අවස්ථාව තමයි මේ නිබ්බිදානුපස්සනාව නැතිනම් නිර්වේදය කියන එක. මේක ඉතාම සියුම් තැනක් ඔබ තේරුම් ගන්නට ඕන. යථාභූත ඥාන දර්ශනයට පස්සේ තියෙන්නේ නිබ්බිදානුපස්සනාව, නිර්වේදය. නිර්වේදය කියලා කියන්නේ මොකක්ද? ඒ නිර්වේද අවස්ථාව තමයි බලවත්ව ගියපු විපස්සනා අවස්ථාව. ඒක ඉතාමත් බලවත් විපස්සනා අවස්ථාවක්. ඒක මුල් අවස්ථාව නෙමෙයි. ඔබ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට, අනිත්‍ය වශයෙන් දකිනකොට, මානසිකාරය කරනකොට එතන තියෙන දේ තමයි යථාභූත ඥාන දර්ශනය ඔබට තියෙනවා. ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නවා කියන එක තියෙනවා. ඇත්ත ඇති හැටියට තේරුම් ගැනීම ඇතුළේ මොකද්ද තියෙන්නේ? ඇත්ත ඇති හැටියට තේරුම් ගැනීම ඇතුළේ ඔබට එතන තියෙන ආදීනමය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට ඒ ධර්මයන්ගේ තියෙන ස්වභාවයේ තේරුම් ගැනීමත් එක්ක එතන භය සංස්කාරයන්හි තියෙන භය ස්වභාවය පිළිබඳව වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට ඒ සංස්කාර ධර්මයන්ගේ තියෙන ස්වභාවයේ තේරුම් ගැනීමත් එක්ක
එයින් මිදෙනු කැමැති බව ඇති වෙනවා. එයින් මිදෙනු කැමැති බව ඇති වෙනකොට ඔබේ හිතේ උපේක්ෂාවක් ඇති වෙනවා. විපස්සනා උපේක්ඛාව කියන එක ඇති වෙනවා. එතකොට පිළිවෙලින් මේ අංග ටික ඔබේ මනස තුල ඇති වෙමින් යනවා නම් හරියටම නිබ්බිදාව කියන එකේදී ලොකු වැඩ කොටසක් කරනවා. මේ වෙලාවේදී අපි අවධානයක් යොමු කළොත් අපි නිතර දෙවේලේ අපි කියන සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය පිරිත් හැටියට අපි නිතර සජ්ජායනා කරනවා. මේ පිළිබඳවත් ඔබ අවධානයක් යොමු කළොත් අපිට මේකේ අනිච්ච සංඥා දෙකක් තියෙනවානේ. අනිච්ච සංඥා සහ සබ්බ සංඛාරයේ අනිච්ච සංඥා කියලා. ගොඩක් වෙලාවට මේකේ අනිච්ච සංඥා සබ්බ සංඛාරයේ අනිච්ච සංඥා කියන එක මේ කොටස් දෙකකට බෙදලා මේ එකම සූත්‍රේ අනිච්ච සංඥා දෙකක් අවශ්‍ය නැහැ කියලා අනිච්ඡා සංඥා කියලා මේක වෙනස් කරලා අර්ථකථනය කරන්නට පවා නූතනය තුළ පිළිගත් සම්ප්‍රදායන් ඇතුළෙත් සමහර වෙලාවට උත්සාහවත් වීම එහෙම කරපු අවස්ථා අපි දකිනවා. බොහෝ වෙලාවට අපි ත්‍රිපිටක මූලාශ්‍ර දිහා බැලුවහම ලංකාවේ ත්‍රිපිටකයේ තියෙන එක සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක ලංකාවේ පුස්කොළ පොත්වල පවා තියෙන්නේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක තමයි තියෙන්නේ. හැබැයි ඒක චත්ත සංගායනාවට යනකොට නැතිනම් බුරුම සම්ප්‍රදායට යනකොට ඒක වෙනස් කරනවා සබ්බ සංඛාරයේසු අනිච්ඡා සංඥා කියලා. මොකද මේකට හේතුව තමයි මේ එකම සූත්‍රයේ තුල අනිච්ච සංඥා දෙකක් ඕනේ නැහැ. දෙකක් තියෙන විදිහක් නැහැ. මෙතන වචනේ වැරදිලා කියලා. හැබැයි ඇත්තටම මෙතන තියෙන්න ඕනේ අපේ ථෙරවාද ලංකාවේ සම්ප්‍රදායට අනුව අපි ගත්තත් අපේ පුස්කොළ පොත්වල තියෙන අර්ථේ නිවැරදියි කියලා හිතනවා. එතන තියෙන්නට ඕන දේ තමයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා, සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව. මේක අවස්ථා දෙකක්. අනිත්‍ය සංඥාවෙන් අපි ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව දකිනවා, හට ගැනීම සහ වැයවීම දකිනවා. එහෙම ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දකිනකොට අපි නිර්වේද අවස්ථාව තමයි කතා කරන්නේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා හැටියට. එතනදී අපිට පේන්නේ සංස්කාර ධර්මයන්හි අපි ඇලෙන්නේ නැහැ. අපි ලැජ්ජිත වෙනවා, පීඩිත වෙනවා, පිළිකුල් කරනවා කියන තැනින්. එතකොට එතනදී අනිච්ඡා සංඥා කියන අර්ථය අපිට දෙන්න අවශ්‍ය නැහැ. අනිත්‍ය නිසා මේක විද්‍යමාන වන ලක්ෂණ ටිකක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේක සබ්බ සංඛාරය සනිච්ච සංඥා සියලු සංස්කාරයන්හි ඒ ස්වභාවය ප්‍රකටයි. අර අවස්ථාවකදී අපි ස්කන්ධ පිළිබඳව කරන මෙනෙහි කිරීමක් තියෙන්නේ. දැන් අපිට සබ්බ සංඛාරයේ අනිච්ච සංඥා කියනකොට සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳ සියලු සංස්කාරයන් පිළිබඳව සංකත සංස්කාරයන් පිළිබඳව අපිට දැනුමක් තියෙනවා, අපිට අවබෝධයක් තියෙනවා, අපිට එතන හැමතැනකම නිමිත්තක් තියෙනවා. මේ හටගෙන නිරුද්ධ වෙන ධර්ම ටික පිළිබඳව ඇලෙන්න සුදුසු දෙයක් නෙමෙයි කියන මට්ටමක, මේ විදිහට අල්ලගන්න සුදුසු දෙයක් නෙමෙයි කියන එක පිළිබඳව අපිට ඒ හැමතැනකම හොඳ දැනුමක් අවබෝධයක් තියෙනවා. එතකොට ඊබඳු විපස්සනාවේදී නිර්වේදයේ කියන තැනදී, ඒ කියන්නේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපිට බය දකිනවා, සංස්කාර ධර්මයන්හි ආදීනවය දකිනවා, සංස්කාරයන්ගේ මිදෙනු කැමැති බව තියෙනවා. අන්න ඒ ටික තමයි බලවත්ම විපස්සනා මට්ටම. ඒ බලවත්ව ගියපු විපස්සනා මට්ටම තමයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන මට්ටමේදී තියෙන්නේ. ඒක අර අනිත්‍ය නැත්තම් මේක නැහැ. දෙවැනි අනිත්‍ය සංඥාව එන්නේ නැහැ. පළවෙනි අනිච්ච සංඥා කියන තැනින් යථාභූත ඥාන දර්ශනය කියන එක නැත්තම් මේ මට්ටම නැහැ, නිබ්බිදාව නැහැ. ඒකට නිර්වේදය කියලා කියනකොට අපිට හඳුනා ගන්නට වෙනවා මොකක්ද මේ නිර්වේදය. අපි බුද්ධ ශාසනය ඇතුළත කතා කරන නිර්වේදය මොකක්ද? පින්තුනේ අපි බුද්ධ ශාසනය ඇතුළත කතා කරන, සාකච්ඡා කරන නිර්වේදය තමයි, වෙන කිසිම දෙයක් නෙමේ. නිර්වේදය තමයි බුද්ධ ශාසනය ඇතුළත අපි කතා කරන මේ සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය කලකිරීම. සංස්කාර ධර්මයන්නේ ඒ සංස්කාර ධර්මයන් නැති කලකිරීම. ඒක පුද්ගලයෝ ගැන, දේවල් ගැන කලකිරනවා කියන එක නෙමෙයි, සංස්කාරයන් ඇති කලකිරීම. ඇයි? යථාභූත ඥාන දර්ශනය නිසා. ස්කන්ධ ටිකක් මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන තැනක අපි එතන මම හෝ පුද්ගල වශයෙන් හෝ දේවල් වශයෙන් අල්ලගන්න අපි එතන යන්නේ නැහැ. ඒක ගැන නිර්වේදයක් තියෙනවා අපිට, නිබ්බිදාවක් තියෙනවා. එතකොට මේ නිබ්බිදාව තියනවා නම් යම් තැනක එයාට මොකක්ද ඊළඟට ඇති වෙන්නේ? විරාගය ඇති වෙනවා. විරාගය කියන්නේ නොඇලීම. නොඇලීම කියලා කියන්නේ මාර්ගය කියන එක. විරාග කියන තැනින් අර්ථකථනය කරන්නේ මාර්ගය, ලෝකෝත්තර මාර්ගයේ ඉපදීම කියන එක. එතකොට අපිට යම් තැනක අර විපස්සනාවෙහි බලවත් විපස්සනා මට්ටමේ සියලු සංස්කාරයන් පොදුවේ දකින්න පුළුවන් නම් ඒක දක්වනවා නිබ්බිදාව කියන අවස්ථාව මේ
සංස්කාරයන්හි තියෙන උපේක්ෂාව දක්වනවා. මේ කියන්නේ සංඛාර උපේක්ෂා ඥානය දක්වාම දක්වනවා. සංස්කාරයන්හි තියෙන උපේක්ෂාව යම් තැනක තියෙනවා නම් අන්න ඒකත් නිර්වේදයට අයිති දෙයක්. සියලු සංස්කාරයන්හි උපේක්ෂා වෙනවා. එයාට ලෝකය පිළිබඳව අපේක්ෂා නැහැ. සංස්කාරයන්හි ඇත්ත නොදැනගත්තොත් තමයි එයාට සංස්කාරයක අපේක්ෂාවක් තියෙන්නේ. මම හෝ පුද්ගල හෝ දේවල් වශයෙන් අල්ලගෙන ඒ නිමිති පිළිබඳව අපේක්ෂා තියෙන්නේ ඒක පිළිබඳව සංස්කාරය ඇත්ත නොදන්න කම නිසා. සංස්කාරය ඇත්ත දකිනවා නම් සංස්කාරය ඇත්ත දකින තැනක එයාට ඒ තැන පවතින උපේක්ෂාවක් තියෙනවා. සංස්කාරයේහි තියෙන උපේක්ෂාව කියලා අපි ඒකට කියනවා. මේ සංස්කාරයන්හි උපේක්ෂාව තියෙනවා නම් ඒක තමයි නිබ්බිදාව. ඒක තියෙනවා නම් එයාට විරාගයටපත් වෙන්න තමයි ඒක හේතු වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ උපදිනවා. විරාගා විමුච්ඡති, විරාගය තුළ මාර්ගය තුළ එයා මිදෙනවා. එනිසා අපි කියනවා නිබ්බිදා විරාගය තියෙනවා නම් එයාට විමුක්ති ඥාන දර්ශනය තියෙනවා. මිදීමෙහි ඇති නුවණ. ඒක තමයි ඵලය. විරාගය කිව්වේ මාර්ගය. විමුක්ති ඥාන දර්ශනය කිව්වේ ඵලය. එතකොට දැන් අපිට මේ ටිකට මම කිව්ව අපරාර්ධය කියලා. මේක සම්පූර්ණම ප්‍රඥාවෙහි භාවිතයේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම කියන දේ ඇති කරගත්ත විපස්සනා භූමිය. යථාභූත ඥාන දර්ශනය, නිබ්බිදාව විරාගය. අපි මේ දෙකම එකට කතා කරන්නේ. නිබ්බිදා විරාගය කියලා බලවත් විපස්සනා වට්ටම සහ ලෝකෝත්තර මාර්ගයේ හට ගැනීම. ඒ වගේම විමුක්ති. මෙන්න මේ කියන කරුණු ටික තමයි අපිට අපරාර්ධය හැටියට හම්බ වෙන්නේ. දැන් අපි උත්සාහවත් වෙන හැම වෙලාවකදීම අර යථාභූත ඥාන දර්ශනය කියන තැනින් මේක වඩන්න, මේක ඇති කරගන්න උත්සාහවත් වෙනවා. හැබැයි අපි සති සම්පජඤ්ඤය කියන තැනින් හිතේ තියෙන කෙලෙස් ධර්මයන් හඳුනා ගැනීමට සිහියක් හෝ ඒ තැන ඒවල යෙදීම පිළිබඳව නුවණක් උපදව ගන්න අපි දක්ෂ නැහැ. ඒ ටික පිළිබඳව අපි අවධානයක් නැති නිසාම අපිට ඒව ගැන හිරියොත් අපේකුත් නැහැ. ඒ වගේ හිත රැක ගන්නට ඕන කියන මට්ටමක සංවරයකුත් අපිට නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැති වෙනකොට ඒ වගේ සංවරාර්ථයක් සීලයක් ඇත්තේ නැති වෙනවා. සීලයක් නැති වෙනකොට ඒ පිළිබඳව අපිට ඒව දකින්න තරම් සියුම්ම ගියපු නුවණ මට්ටමක් ඇති වෙන්නේ නැහැ. ලෝකයේ දේවල් කාරණා හැටියට අපිට ඇසුරු වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට ඇසුරු වුණා කියලා කියන්නේ අපිට යථාභූත ඥාන දර්ශනය පිහිටා සිටින්නේ නැහැ. එතකොට අපිට නිබ්බිදා විරාගය නැති වෙනවා. අපිට ඒ වගේම විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය නැතිලා යනවා. එහෙනම් අපිට මූලික වශයෙන්ම සති සම්පජඤ්ඤය අහිමි වීම ඇතුලේ අපිට අහිමි වෙලා තියෙන එක. සති සම්පජඤ්ඤය අහිමි වීම ඇතුලේ අපිට නිවන නැති වෙලා තියෙනවා. අපිට මේ නිවන් මඟ කියන එක තමයි නැති වෙලා තියෙන්නේ සම්පූර්ණ. එහෙනම් අපේ භාවනාව ඇතුලේදී, අපේ මේ ප්‍රතිපදාව ඇතුලේදී පින්නතුනේ අපි ඇති කරගන්න ඕනේ දෙයක් තමයි, අපි දියුණු කරන්න ඕන දෙයක් තමයි, අපි පුරුදු කරන්නට ඕන දෙයක් තමයි මූලික ලෙසම සතිය සහ සම්පජඤ්ඤය කියන තැනින් පටන් ගන්න. මාර්ගයේ ප්‍රතිපදාව පටන් ගන්න අර යථාභූත ඥාන දර්ශනය කියන තැනින් බණ අහලා අපි ඥාන දර්ශනය ගැන කතා කරනකොට එතනින් විතරක් මේක අල්ල ගන්න එපා. අපි මේක පටන් ගන්න ඕනේ කොතනින්ද? සතිය සහ සම්පජඤ්ඤය ඇතුළේ. සිහිය සහ නුවණ. එතන මෙතනදී සතිය කියලා කියන්නේ අපේ තියෙන සිහිය. එතකොට ඒ සිහිවත් බව සහ සම්පජඤ්ඤය කියන නුවණ මේක වැදගත් වෙනවා. එතකොට අපිට තේරුම් ගන්නට ඕනේ සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ මේ සම්පජඤ්ඤයන් අතර මෙතනදී මේ කතා කරන්නේ සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ කියන ටික මුල් කරගෙන තමයි මේ සම්පජඤ්ඤය ගැන කතා කරන්නේ. එතකොට සිහිය අපිට තියෙනවා නම් අපි හිතන දේවල් පිළිබඳව අපිට ගණන්ලා දෙන්නට ඕනේ මේක මේ මොන විදිහේ සංයෝජනයක ක්‍රියාකාරී වීමක්. ඒ පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕනේ. අපි වචන කතා කරනකොට අපිට දැනෙන්නට ඕනේ මෙතන තියෙන්නේ මොකක්ද? මෙතන තියෙන්නේ මානෙද? මෙතන තියෙන්නේ දිට්ඨියද? මෙතන තියෙන්නේ තණ්හාවද? මොකක්ද? පටිඝයද? මොකක්ද තියෙන්නේ කියන එක අපිට වචන කතා කරනකොට දැනෙන්න ඕනේ. ඒ වගේම අපිට ඒක දැනෙන්නට ඕනේ අපි කායිකව ක්‍රියාත්මක වෙනකොට. අපි මානසිකව ක්‍රියාත්මක වෙනකොට හිතමින් ඉන්නකොට අපිට මේක දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපිට ඒව අර්ථ සහිතද අර්ථ රහිතද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේක අර්ථ සහිත වූවක්ද අර්ථ රහිත වූවක්ද කියන එක පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ තත්වයන් පිළිබඳව හඳුනාගෙන අපේ මනස නිවැරදි කර ගැනීම සඳහා, මනස හරි ඉලක්කයකට පත් කර ගැනීම සඳහා අපි මේ සති සම්පජඤ්ඤය කියන තැනින් දැන් අපි මාර්ගය ආරම්භ කරන්නට අවශ්‍යයි. සති සම්පජඤ්ඤය ඇති වෙනකොට ඔබට දැනෙන්නට ඕනේ හිරියොතක් ඇති වෙනවා කියන්නේ.
හිරියොතප්පැතිවෙන්න සති සම්පජඤ්ඤය ඇතුළෙන් ඔබට පෙන්නල දෙන ඔබේ හිතේ තියෙන සියුම් කෙලෙස් අනුසහගත කෙලෙස් පෙන්නල දෙන මෙතන මේ තියෙන වෙමි කියන හැඟීමනේ මේ බලවත්තු තියෙන්නේ වෙමි කියන හැඟීම බලවත්තු තියෙනවා නම් එහෙනම් Tamanට මෙතන යෙදෙන දිත්තිසහගත මට්ටමක් ඇති වෙන්නේක හිතයි මෙහෙම ස්කන්ධ ටිකක් හටගෙන නැති වෙනවා කියන තැනක මම වෙමි කියන බව ඇති කරගෙන තියෙන්නේ හරියට අර මානසික රෝගී කෙනා වගේ නෙමෙයි නැති දෙයක් ඇති හැටියට අල්ලගත්ත නිසානේ මට මේ වෙමි කියන හැඟීම තියෙන්නේ. ඒකට තමන් වැරදි තැනක නේද මේක ඇති කරගෙන තියෙන්නේ. මේ විඳින්නේ බොහොම දුර්වල තැනක් නේද? හරියට මේ මේ පොඩි ළමෙක් සෙල්ලම් කරනවා වගේ මේක හරි දුර්වල බාල තැනක නේද මේ විඳින්නේ තියෙන්නේ. මේ මේ මම මෙච්චර කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා අපිට එහෙම මානයක් ඇති වෙන තැනකදී අපිට පේනවා මේක තියෙන්නේ මේ වෙමි කියන හැඟීමත් එක්ක ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක මේ කොච්චර තදට අල්ලගත්ත පුද්ගල බවක්ද මේක කොච්චර වැරදි තැනකද මම ජීවත් වෙන්නේ ඔන්න අපිට ඒක දැනෙන්න පටන් ගන්නවා ඒක අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක තේරෙනකොට පින්නතුනේ අපිට රූපය පිළිබඳව තියෙන සංයෝජන ධර්ම කෙලස් ධර්ම ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා නාම ධර්ම පිළිබඳව තියෙන සංයෝජන කෙලස් අඩු වෙන්න පටන් ගන්නවා එතනින් තමයි මේක දැන් දියුණු වෙන්න පටන් ගන්න. ඇයි හිරියොතප්පැති වෙන එක ගැන ඒක පවත්තගෙන යන්න අපිට හිතෙන්නේ නැහැ. පවත්තගෙන යන්න හිතෙන්නේ නැති වෙනකොට අපි මොකද කරන්නේ? ඒකෙන් අපි සංවර වෙන්න බලනවා. ඒක එන තැන්වලදී ඒක වළක්වන්න බලනවා. ඒ සංවර කරගන්න බලන එක තමයි අපේ සීලය සම්පූර්ණ කරන දේ. ඒ මනේන්ද්‍රිය රකින්න එක තමයි සීලය සම්පූර්ණ කරන අවස්ථාව බවට පත් වෙන්නේ. ඒ විදිහේ සීලයක් සම්පූර්ණ වෙනවා නම් මොකද වෙන්නේ? සමාධිය උපදිනවා. කොහොමද? ඇයි අපිට පෙන්නලා දෙනවා හැම වෙලාවකදීම තියෙන්නේ අනාත්ම ලක්ෂණයන්ගෙන් හැබි මෙහෙම ධර්ම ටිකක පැවැත්මක් නේද කියන තැන පෙන්නලා දෙන්න පටන් ගන්නවා. එතකොට එයාට සමාධිය තියෙනවා. ඒ සමාධිය ඇතුලේ යථාභූත ඥාන දර්ශනය තමයි උපදින්නේ. අන්න අපරාර්ධය වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට අද අඩුවෙලා තියෙන්නේ අර මූලික දර්ශනයෙන් අපි ලබා ගන්න දේද එහෙම නැත්නම් මුල් තැන ඉඳලා අපි පටන් අරගෙන යන තැන මුල් කොටසද අපිට මේ ප්‍රතිපදාවේ අතහැරිලා තියෙන්නේ. ඒ පිළිබඳව ඔබ වඩාත් අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. මුල් කොටස තමයි පින්නතුනේ අපිට අපි දකින වඩාත්ම ඔබ ඉතාම හොඳින් ග්‍රහණය කරගෙන ඉතාම හොඳින් ඔබ සකස් කරගන්නට ඕන දේ හැටියට දකින්නේ මේ කියන මුල් කොටස. මේ ටික නැති වුණොත් අග කොටස ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබ පරතෝ ගොහසේ තුල නැතිනම් අහලා දැනගැනීම ඇතුළත ඔබට දැනගන්න පුළුවන්කම තියෙන අර අග කොටස අග වෙනකන් හොඳින් දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න වෙන්නේ මේ ප්‍රතිපදාව වඩන්න මේ මාර්ගයේ වඩන්න පටන් ගන්න වෙන්නේ කොතනින්ද? මේ මාර්ගයේ වඩන්න ප්‍රතිපදා වඩන්න පටන් ගන්න වෙන්නේ සති සම්පජඤ්ඤය කියන තැනින්. සිහිය සහ නුවණ පිහිටවනවා කියන තැනින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒක පටන් ගන්නකොට තමයි Tamanට හිරියොතප්පාදී ධර්ම ඇති වෙන්නේ. ඒ නිසා ලෝකෝත්තර මාර්ගයේ උපදව ගන්නට ලෝකෝත්තර ප්‍රතිපදාවක් අනුගමනය කරන ඔබට මේ අංග ටික කළ යුතු විශාලම වැඩ කොටසක් සිද්ධ කරනවා. මේ අංග ටික ඔබට බොහෝම උපකාරී වෙන ප්‍රධාන වැඩ කොටසක් සිද්ධ කරනවා. අන්නේ වැඩ කොටස තමයි ඔබ ඇති කර ගන්නට ඕනේ. ඒ තැනට තමයි බුදුරජාණන් වහන්සේ අපිට අනුපූර්ව වශයෙන් මුල ඉඳලා අග දක්වාම පෙන්නලා තියෙන මේ කරුණ එකින් එක පෙළ ගැස්සීමක් විදිහට. ඉතින් අප්‍රමාදීව ඔබ ඒ පිළිබඳව තවදුරටත් හැසිරෙන්න කරුණු කාරණා විමසන්නට කියන එක පිළිබඳව ඔබ හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් මම සිහිපත් කරනවා. එහෙනම් කල්පනා කරගන්න හැම දිනාම මේ සිද්ධ කරගත්ත ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම මේ සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. දැන් කල්පනා කරගන්නේ වගේම මේ ධර්මදේශනාවෙහි දායකත්වයේ දරමින් අද දවසේදී කටයුතු කරන ඕස්ට්‍රේලියාවෙහි මෙල්බන් නුවර වාසය කරන සිතිලා, ප්‍රියංකා, අනුලා, සනුද, මිනාරා, හිරන්‍යා, චම්පිකා, පත්මි, ශ්‍යාමලි, ජයන්ත, මල්කි, කවීන්, භාග්‍යා, නිලන්ති, නාලිකා සහ තාරුක යන පින්වත් පිරිස විසින්
පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකයේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඔබ සෑම සිළු දෙනා නමින්ම මිය ගිය සිළු ඥාති වර්ගයාට මේ පින් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනු ලබන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සිතිලා ප්‍රියංකා නුලා සනුද මිනාරා හිරන්‍යා චම්පිකා පද්මී ශාම්මලි ජයන්ත මල්කි කවීන් භාග්‍යා නිලන්ති සහ නාලිකාය සහ තාරුක යන ඒ පින්වත් පිරිසටත් පවුල්වල සෑම සෙළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනකටම තෙරුවන් සරණයි.